එතකොට නවාලියෝර් සෝමසුන්දර පුලවර් ගැන තමයි අපි බලමින් සිටින්නේ. ඔයාලගේ 9 ශ්‍රේණියේ පාසල් පෙළ පොතේ 6 වෙනි පාඩමේ එන විද්වතෙක් පිළිබඳ විස්තර කිහිපයක් දීලා තිබුණා. ඒ විස්තර ආශ්‍රිතව තමයි මේ රචනමේ ඡේදය අපි නිර්මාණය කරන්නේ. හරි. ඔයාලගේ පාසල් පෙළ පොතේ 2 වෙනි පාඩමද 6 වෙනි පාඩම නේද? ස්වාමි විපුලානන්ද කියන 6 වෙනි පාඩමේ ස්වාමි විපුලානන්ද ස්වාමීන් වහන්සේ බැලුවා අපි. ඊට පස්සේ අපි භාරදීආර් කියන අපි ඒ විද්වතා ගැන අපි ලියලා පෙන්නුවා. මම හෝම්වර්ක් එකක් දුන්නා ඔයාලට මේ නවාලියෝර් සෝමසුන්දර පුලවර් ගැන ලියන්න කියලා. ඔය එක්සෑම් වලට මේ වගේ තොරතුරු දීලා රචනා මේ ඡේදයක් ලියන්න කියන්නත් පුළුවන්. ඒතර කොහොමද ලියන්නේ? ඉතින් ඔයාලා මට ලියලා එවලා තිබුණා. නමුත් පුංචි පුංචි වැරදීම් තිබුණ නිසා තමයි මම ආයෙත් ලියලා මේක පෙන්නන්නේ. හරි. එතකොට මෙයාගේ අම්මගෙනම මවගෙනම ඉලක්කම පිළයි කියලා ලිව්වා. තන්දෙයින් පෙර. එහෙනම් ලියාගමු අපි. මේ පියාගෙනම ඉස්සරහට දාලා අපිට කියන්න පුළුවන්. කාදිර් කාමර් මෙතුමාගේ පියාය කියලා ලියන්න පුළුවන්. කාදිර් කාමර් නැත්තම් ඔය සරලවම ලියන්න ඉවරෙන් තන්දෙයින් පෙර. ස්ක්‍රීන් එක පේනවද සිරුනි? ඊතර ස්ක්‍රීන් එක පේනවද? එදිට ස්ක්‍රීන් එක පේනවද? එතුමාගේ පියාගේ නම කදිකා. මෙයා නවාලියුර්. මෙයාගේ සුරතල් නාමය තංග තාතා. තංග තාතා යන සුරත රන් සීයා යන විරුද්ධල් නාමයෙන් මෙයා පිදුම් ලබයි. කදිර් කාමර් තංග තාතා පියාගන්න තංග තාත්තා එන ඉවර් සෙල්ල මහල එකපට තංග තාත්තා එනවර් සෙල්ල මහල එකපට මනවි සින්නම්මයි වේලු පිල්ල. මෙතුමා ගුරුවරයෙක්. ඉවර් මෙතුමාගේ නෙමේ. ඉවර් මෙයා මෙතුමා ඉවර් ඕර් ආසිරියර්. මෙයා ගුරුවරයෙක්. ඉවර් ඕර් ආසිරියර්. හරිද? ඉවර් ඕර් ආසිරියර්. එතකොට බිරිඳගේ නම සින්නම්මයි වේලුපිල්ලේ. ඉවරෙන් ඉවරෙන් කියලා පුළුවන්. ඉවරදු කියලා කියන්නත් පුළුවන්. ආ දෙකමයි. දෙකම එකයි. ඉවරදු මනේවීන් පෙයර් සින්නම්මේ සින්නම්මේ වේලු පිල්ලයි. සින්නම්මේ වේලු පිල්ලයි. හරිද? ඊට පස්සේ තොලි මෙයා ගුරුවරයා කියලා ලිව්වනේ. ඒක එහා මෙහාට මාරු වෙනකම් නේ.
ഇറപ്പും ഇറപ്പും അവസാനത്തെ മേഘലിയമോ മിയയാണേക്ക് അപ്പൊ ആകെ ശ്രേഷ്ഠ എളിയമോ നിപുണ താലൂപ്പ് ശ്രേഷ്ഠ എളിയലാം ഇട്ട് പക്ഷേ അവസാനത്തെ ലിയമോ യാ നിയകിയാക്കിയാലാം ഹരി ഏകതമായി ക്രമേ യാകെ ഇത്രേ കവിതൈ സെറുവർ പാടൽ നാട് ഹരി ഇട്ട് പക്ഷേ ലിയാകമോ അപ്പി കവിതൈ കവി சிறுவர் பாடல்கள் லமா கீத மற்றும் நாடகம் நாட்டிய அரங்க கலாவ நாட்டிய மற்றும் நாடகம் போன்ற துறைகளில் பாண்டித்யம் பெற்றார். பாண்டித்யம் கேன நிபுணதா லெபு ලියනවනේද මම බ්ලැක් බෝඩින් ලියන ඒවා ලියනව නේද සිලුනි ඉතුලි එදිට කතා කරන ගහනව නේද සිලුනි කීතුලි මං කතා කරගෙන එනවද සද්දයක් නැහැ ඔයාලා ඒ මොකක් සද්දයක් නැත්තේ ඉවර් කොයි කාලෙද මේ යන්නේ මේ ලොවෙන් සමුගන්නේ 10 7 1953 10 7 1953 10 7 1953 ආණ්ඩු මේක ඔයාලා ස්ක්‍රීන් ෂොට් එක ගන්න පස්සේ ලියා ගන්න ඔයාලට මිස් වුණොත් ஆண்டு இறந்தார் இறந்தார் கியன்னு மியக்கிய අපි මේ කවුරු ගැනද ලිව්වේ සිතුලින් නවාලියෝර් සෝමසුන්දර පුලවර් ගැන තමයි අපි මේ ඡේදය නිර්මාණය කරේ. මම දැන් පැහැදිලි කරන පොඩ බලන්න. මම කතා කරන ගහනවද සිලුනි චිතුලි එදිට රයිට් ස්ක්‍රීන් ෂොට් එකක් ගන්න ඔයාලට මිස් වෙන්නේ නැති මට ඔයාලට ඔයාලා රෙඩ් කරන්න පොඩ්ඩක් ප්‍රමාද වුණා. නවාලියෝර් සෝමසුන්දර පුලවර්. නවාලියෝර් සෝමසුන්දර පුලවර් කියන විද්වතා. නවාලියෝර් සෝමසුන්දර පුලවර් නවාලියෝර් සෝමසුන්දර පුලවර් කියන විද්වතා 25/5/1878 25/5/1878 ஆம் ஆண்டு வருஷே யாழ்ப்பாணத்தில் யாப்பனே நவாலி எனும் ஊரில் நவாலி கியன கமே பிறந்தார். இப்பதுனா இவரின் தாயின் பெயர் மெதுமாகே மவகே நம இளக்குமி பிள்ளை. இவரின் தந்தையின் பெயர் மெதுமாகே பியாகே நம கதிர்காமர். தங்க தாத்தா ரன்சியா ரத்தரன் சியா என இவர் செல்லமாக அழைக்கப்பட்டார். ரத்தரன் சியா என விருதாளி நாமின் பிதும் லெபுவர். இவர் ஓர் ஆசிரியர் மெதுமா குருவரேகி. இவரது மனைவியின் பெயர் சின்னம்மை வேலுப்பிள்ளை. மெதுமாகே விருந்தகி நாம சின்னம்மை வேலுப்பிள்ளை. கவிதை கவி சிறுவர் பாடல்கள் லமா கீத மற்றும் சஹா
நாடகம் போன்ற துறைகளில் நாட்டியான சிரேஸ்தவில பாண்டித்யம் பெற்றார். நிபுணதா லெபுவா இவர் மெத்துமா 10 7 1953 தாய் ஹதா இப்தாஸ் நமசிய பனஸ்துன வருஷ ஆண்டு இறந்தார். பனஸ்துன வருஷ இப்தாஸ் நமசிய பனஸ்துன வருஷம் மெத்துமா மே தேங் சமுகானு மியனும் හරි එච්චරයි අමාරු නෑ මේ විදිහට ඔයාලත් පුරුදු වෙන්න ඕන කියලා හරි එතකොට මේ වගේම හරිද මේ වගේ මෙයාට පයිච්චි අභ්‍යාසයක් ලියාගන්න දෙමළ විද්වතුන් විතරක් නෙමෙයි සමහර සිංහල විද්වතුන් ගැන තෙන්නත් පුළුවන් ඔයාල සිංහල මාධ්‍ය ළමයි නිසා පයිච්චි මොනවද පයිච්චි කියලා දාන්න පයිච්චි කියන්නේ දන්නවනේ අභ්‍යාසෙනේ දැන් මගේ කොටස ඉවරයිනේ ඔයාලත් මොන හරි කරන්න එපා නේද ලියන්න සිංහලෙන් මං කියන එක ලියාගන්න සිංහලෙන් මං කියන එක ඔබ දන්නා සිංහල ලේඛකෙක් වරහන් තුලින් දාන්න විද්වතෙක් කියලා ඔබ දන්නා ඔබ හොඳින් දන්නා ලේඛකෙක් වරහන් තුලින් දාන්න විද්වතෙක් ගැන දෙමළ බසින් ඡේදයක් ලියන්න. ඔබ හොඳින් දන්නා ලේඛක විද්වතෙක් පිළිබඳව දෙමළ බසින් ඡේදයක් ලියන්න. සිංහල විද්වතෙක් සිංහල විද්වතෙක් පිළිබඳව උන්ජි ඡේදයක් ලියන්න ඕන. දැන් අප ලියපු ඡේද හැම එකක්ම දෙමළ විද්වතුන් පිළිබඳව තමයි ලිව්වේ. නමුත් දැන් ලංකාව ගත්තාම ගොඩාක් ඔය සිංහල සාහිත්‍ය සිංහල භාෂාව ව්‍යාකරණ ඒ වගේම කතා නාට්‍ය ශ්‍රේෂ්ඨවල නිපුණතා ලැබු ඒ ශ්‍රේෂ්ඨවල දක්ෂකම් පෙන්නපු ලේඛක විද්වතුන් ගොඩාක් ඉන්නවා. ඒකන ලියන්න. එදිරිවීර සරච්චන්ද්‍ර මහත්මයාගෙන් ලියන්න පුළුවන්. කොයි ශ්‍රේෂ්ඨයි කියලා ඔයගොල්ලෝ දන්නවා. මහගමසේකර සූරින් ගැන ලියන්න පුළුවන්. ඔයාලා දන්නව මොන ශ්‍රේෂ්ඨේ නිපුණතා ලැබුවේ කියලා. ආනන්ද සමරකෝන් මහත්මයා ගැන ලියන්න පුළුවන්. ආනන්ද සමරකෝන් කියන්නේ කවුද මේ සෙලුනි ආනන්ද සමරකෝන් මහත්මයා කියන්නේ ජාතික ගීය නිර්මාණය කරපු එකනක්. Very good. Excellent. අපි ශ්‍රී ලංකා මාතා ජාතික ගීය නිර්මාණය කරපු ඒ විද්වතා ගැන ලියන්නත් පුළුවන්. එම නැත්නම් කුමාරතුංග මුනිදාස මහත්මයා ගැන ලියන්නත් පුළුවන්. එම නැත්නම් ෂාහුල් කාන්සර් ගැන ලියන්නත් පුළුවන්. මං ගැන ලියන්න එපා. අලේකෙක් නෙමෙයි අපි ගුරුවරුනේ. හරි. ඉතින් ඒ ගැන ලියන්න පුළුවන් නะ. හරි. සරියා චිතුලි. හරිද සරියා සරි සෙලුනි සරියා එදිත සරි සරි කියන්න පුළුවන් නම් එදිත සරියා ලියන්න පුළුවන් නේ සරි රයි එහෙනම් දැන් ඔයාලා පාසල් වල පොතේ පස්සෙනි ක්‍රියාකාරකම් දෙස බලමු සිලුනි ළඟදී ට්‍රිප් එහෙම ගිය නැද්ද සුට්ටුලා සෙන්ටර් කළා
සුටුලා කියන්නේ විනෝද චාරිකාව. චිතුලි, චිතුල් නම් යනවා ඇති. රේනිමක් දාගෙන කැප් එකක් දාගෙන සීගිරි යනවා, හැමදෙනම යනවා නේ චිතුලි. ළඟදි කියන්නේ නැද්ද? කොහෙවත්. එදිත, එදිත ඉතින් කොළඹ ඉඳගෙන ආයේ ඉතින් හැමදෙනම යනවා ඇතිනේ. එදිත කොහෙද ගියා අවසන්ට කියන්න. කඩේස එංග පෝනිග එදිත සොල්ලුඟ ට්‍රිප් කොහෙවත් ගියේ නැත. කොහෙවත් ගිය නැහැ. හරි හරි, අම්මට කියන්නකෝ මට කලපු දිහා එකගෙන යන්න කියලා. හරි, එකගෙන ගියත් නැතත් අපි දැන් පාඩමෙන් ලස්සන ස්ථානයක් නැරඹීම සඳහා යන්නටයි මේ සූදානම. සේට් පාඩු 5, ක්‍රියාකාරකම අංක 5. ක්‍රියාකාරකම අංග 5. පඩංගලය අවධානිප්පෝ. ඒ කියන්නේ පඩංගලය අවධානිප්පෝ කියන්නේ පින්තූර දෙස අවධානය යොමු කරමු. පින්තූරය දෙස අවධානය යොමු කරමු. විඩේකූරුව පිළිතුරු කියමු, උත්තරය කියමු. මේ වගේ ස්ථානයක් දැකලා තියෙනවද එදිට කොහේ හරි? ඒකනේ මඩ කලපු ගියා නම් අනිවාර්යයෙන්ම මේ පළමිනි පින්තූරය බලන්න. පොල් ගහක් තියෙනවා, තල් ගහක් තියෙනවා, මුහුදු වැරලක් නේද? මේ මොන මුහුදු වැරලක් වෙන්න ඇතිද කියන්න බලන්න. කොහෙන් හරි ඉගෙන ගත්තා නම් ගිය නැතත් අවුලක් නැහැ, කොහෙන් හරි ඉගෙනගෙන තියෙනවනේ. මේ මොන මුහුදු වැරලද? ප්‍රසිද්ධ මුහුදු වැරලක්. පිටරට අයත් ගොඩාක් එනවා මේක නරඹන්න. සුද්දන්ලා සුද්දිලා එනවා. ලංකාවේ අපිට තමයි අගයක් නැති. කිලෝමීටර් දෙකක් තුනක් ගියත් මුහුදු ජලය අඩි දෙකයි තුනයි ඕන තරම් පීනන්න පුළුවන්, නාන්න පුළුවන්. හොඳ මුහුදු ඇරලා. චිතුලි ඔයා දන්නවා කියන්න මේ මොන මුහුදු ඇරලද? ගෝල් ෆේස් ද නැත්තම් ට්‍රින්කෝ මාබල් බීච් එකද? මේකට කියන නම අහන්නේ මම. ඉක්කඩුව බීච් එකද? කොහෙද මේ? අපේ ලංකාවේ. ලංකාව යන පුංචි දූපතක තිබෙන ලස්සනතම මුහුදු ඇරලක් මේ. පාසිකුඩා. පාසිකුඩා මඩකලපුවේ පාසිකුඩා මුහුදු ඇරල යන්න ගිහිල්ලා බලන්න, නාන්න. මේ මොනද යකඩ පාලමක්? ඉංග්‍රීසි පාලන විජිත ඒ කාලේ තුල නිර්මාණය කරපු එකක්. අදටත් තියෙනවා. ගොඩක් අය සෙල්ෆි ගන්නවා. සෙල්ෆි ගන්න ගිහිල්ලා මේකට වැටලා තින්නවා. ගොඩක් අය වැටලා තියෙනවා. ඒක බලමු පාඩමේ තියෙනවා. එන කල්ලඩි පාලම් කියලා කියන්නේ. එතකොට මඩකලපුව ප්‍රසිද්ධ මාළු වලට මඩකලපුවට කියන නමක් තියෙනවා. දැන් දඹුල්ල ගත්තාම නොනිදන රටක් කියලා කියන නොනිදන නගරය 24 hours 24ම බිස්නස්, එළවලු බිස්නස් නේද දඹුල්ලේ. ඒ වගේම මඩකලපුවට කියන හොඳම සුරතල් නාමය තමයි මීන් පාඩුම් තීන්නාඩු, මාළු ගයන මිහිරි රට කියලා කියනවා මඩකලපුවට. මාළු ගයන ප්‍රදේශය කියලා. ඒතරම් මාළු අල්ලන ධීවර කර්මාන්තයට හරි ප්‍රසිද්ධයි මේ මඩකලපුව. මේ ඔක්කොම මඩකලපුවේ තියෙන ස්ථාන. ට්‍රිප් එකක් හැමදාම ඔය ඉග්ගල කොයිද මේ මිහික්කඩුව ගෝල් ෆේස් ඔය වන් ගෝල් ෆේස් මේ පේරාදෙනිය වට යන්න නැතුව මේවට තියන්න ඕනේ. ගියොත් මේ ඔක්කොම බලන්න පුළුවන්. අදටත් බලන්න පුළුවන්. ඒ වගේම තව එකක් තියෙනවා මේ මොනවද ලොකු ටවර් එකක් වගේ තියෙන්නේ. ඒකත් අර ඉංග්‍රීසි කාලේ කරපු මේ ප්‍රදීපාගාරක ෆෝට් එකක් නේද? 1913 වර්ෂයේ නිර්මාණය කරපු එකක්. තව මොන ලොකු තාපයකුත් තියෙනවා. හරි, ඒක මොනවද කියලා බලමු මේ පාඩමේ. හරි, පළවෙනි ප්‍රශ්නේ අහනවා. இந்த படங்களில் உள்ள இடங்களை இங்கே காணலாம். මේ පින්තූරයේ සඳහන් වූ පින්තූරයේ තිබෙන ස්ථාන ටික කොහෙද අපට දෙක ගන්න පුළුවන්? මඩකලපුවේදී මට්ටකලපිල් කියලා ලියන්න ඕන. කොහෙද මේවා දකින්න පුළුවන් අපට? ඉදිරි කොහෙද දකින්න පුළුවන් අපට ලංකාවේ? මඩකලපුවේ මට්ටකලපිල් කියලා ලියන්න. හරි. මට්ටකලපිල්.
ඒ කම්පියුටර් එක ස්ලෝ වෙනවා මේ එහෙනම් ලියන්න බෑ ඔයාලා පොඩ්ඩ ලියා ගන්න මඩ කලපිල් කියලා කියන්නේ මඩ කලපුවේ දෙවැනි ප්‍රශ්නේ ඉන්ද නහරම් ඉලංගේ ඉංගේ උල්ලද ඉන්ද නහරම් මෙම නගරය ඉලංගේල් ලංකාවේ කොහෙද තියෙන්නේ මෙම නගරය කොහෙ තියෙන්නේ මඩකලපුවම තමයි ඒකම ලියන්න මඩකලපුව හරි මඩකලපුව නගරෙත් මඩකලපුව ස්ථාන ස්ථානෙත් මඩකලපුව දිස්ත්‍රික්ක ගත්තත් මඩකලපුව මඩකලපුව இந்த இடங்களுக்கு செட் இருக்கிறீர்களா மேம் இஸ்தான்ட்டு கிஹில்ல திபினவாது ஓயாலகே மங்கஹுவானே ஓயால தீபு உத்தரைய இல்லை நேத கவுரு கிஹில்ல நே சப்போஸ் ஓயால கவுரு அரி கிஹில்ல திபுனா நாம் கிஹில்ல திபுனா நாம் கோமது உத்தர தென்னோனி ஆம் கியலா உத்தரே தென்னோ ஓ கியலா உத்தரே தென்னோ සෙලුනි ගිහිලා නැද්ද පාසි කුඩා මේ මේ වටේ නැසෙ හරි ඒතුලත් ගිහිලා නැහැනේ අපි යම් වෑන් එකක් අරගෙන හරි එදිට වෑන් එකක් අරගෙන එයි සෙලුනි ලාවත් එහෙම දාගෙන එයි ආ ඊට පස්සේ මං කුලියා පිටියෙන් නගිනවා පුරණෑගලෙන් චිතුලි නගිනවා පෙලින්ම යනවා මඩකලපු ගිහිල බලන්න හරි දැනට පොතෙන් බලමු හරි සේට්පඩු හය බලන්න මම කියන හොඳට අවබෝධ කරගන්න දන්නේ වචන ලියා ගන්න ඕනේ සොල්ලරිමෝ කියලා පිටුවක් තියෙනවානේ සෙවි මඩපෝ සවන් දෙමු හොඳට සවන් දෙන්න ඕනේ වාසිප්පෝ කියවමු ලබන සතියේ කියවීම මේ ඡේදය ගිය සතියේ දුන්නේ නැද්ද කියවීමට අද මේ කියවීම මේක කරන්න බෑ මේ කොම්පියුටර් පොඩ්ඩක් ස්ලෝ වෙනවා මොනවද දන්නේ නැහැ ඒ ස්ටොප් වොච් එකම රන් කරන අමාරුයි ඒ හින්දා අපි මේ ඡේදය ලබන සතියේ ඕගොල්ලෝ මට කියවලා පෙන්නන්න ඕනේ හරි කොයි ඡේදයද මේ පළවෙනි ඡේදය හරිද චිතුලි සෙලුනි මේ ඡේදය මට කියවලා පෙන්නන්න ඕනේ හරි කොහොමද කියවන්න ඕනේ මම ඒක පාරක් කියවන්න බලන්න මට්ටකලපු නහරම් இலங்கையின் கிழக்கு மாகாணத்தில் அமைந்துள்ளது යම් වාක්‍යයක් ඉවරනම් ඒ තිත තියෙන දෙනෙන් නවත්තන්න ඕනේ පෙරස් පරස් කාලේ යන්නේ නැහැ හරි ආයෙත් කියවන්න බලන්න තිතේ නවත්තනවත යන්න ඕනේ ප්‍රයිවට් බස් එක වගේ மட்டக்களப்பு நகரம் இலங்கையின் கிழக்கு மாகாணத்தில் அமைந்துள்ளது இது கிழக்கு மாகாணத்தில் உள்ள மிகப்பெரிய நகரமாகும் தமிழ் மக்களும் முஸ்லிம் மக்களும் இங்கு பெரும்பான்மையாக வாழ்கின்றனர் எச்சர ஹரி தேங்க பேதிரிகர நம்பலான் மட்டக்களப்பு நகரம் மட்டக்களப்பு நகரைய இலங்கையின் கிழக்கு மாகாணத்தில் மட்டக்களப்பு நகரைய லங்காவே கிழக்கு மாகாணத்தில் கியன்னே கிழக்கு திசா ஹத்தரக் தான்னு ஓகோல இகன கத்தானே அட்ட ஸ்ரேணி பிரதான திசா ஹத்தரக் தியன் வடக்கு கியன்னே மொன திசா උතුර උතුර කිලක්කු කියන්නේ එතකොට ඔක වචනමාලා යටතේ ලියා ගන්න නැත්තම් හරි වචනමාලා ලියනවනේ ඒකෙන් යට ලියා ගන්න ඔයාලා දන්නේ නැත්තම් දැන් අහනකොට ඔයාලා කිව්වේ නෑනේ කිලක්කු තෙත්කු කියන්නේ දකුණු තෙත්කු හරිද එතකොට බස් නාහිර නැත්නම් බටහිරට කියන අපි මේට්කු කියලා. මේ අතරත් තියෙනවා මේ පොඩි පොඩි දිසාවනේ පස්සේ කියනවා. හරි. සිංහලනු තියෙනවානේ.
නේද? උපාලි ඊළඟ නෙවෙයි ගිහින් ධම්මි නිදිද බලන් වරෙන්. නේද? ඊසාන නැගෙනහිර ඔහොම තියනවනේ. හරි. එතකොට මේ මඩකලපුව කිලක මානතේ නැගෙනහිර පළාතේ අමින්දුල්ලද පිහිටා තිබෙනවා. පිහිටා ඇත. එතකොට මොන මේ පළාතේද? නැගෙනහිර පළාත කිලක මාන. ඊදු කිලක මාහණතිල උල මෙය මේ නගරය මේ නැගෙනහිර පළාතේ තිබෙන මිහිපෙරිය නහර මාහුම්. ඉතා විශාල ලොකු නගරයක් මේ මඩකලපුව කියලා කියන්නේ. මෙහි තමිල් මක්කළුන් දෙමළ ජනතාව මුස්ලිම් මක්කළුන් මුස්ලිම් ජනතාව ඉංග පෙරම්බාන්මය අහවාල් කටන මෙහි බහුතරය ලෙස ජීවත්වෙති. බහුතර ලෙස ජීවත් වෙන්නේ දෙමළ ජනතාව සහ මුස්ලිම් ජනතාව. සිංහල ජනතාව අඩුවෙන්නේ තමයි දෙමළ ප්‍රදේශයනේ. හරි. මඩකලපේ මේ මඩකලපුව කියන නගරයට හොඳ නාමයක් තියෙනවා. ඒ නගරයට කියන නමක් තියෙනවා. කලින් කිව්වා පොතේ තියෙනවා බලන්න. මේ මඩකලපුවට මීන් පාඩුම් තේන්නාඩු මාළු ගයන මිහිරි රට. මාළු ගයන ඒ කියන්නේ මාළු ඒ තරම් මාළු ගයන මාළුව ගයන මිහිරි රට එන වර්ණිපර යන කීර්ති නාමයක් දෙත වර්ණිපර් වර්ණනා කරයි. ඒ කියන්නේ මාළු ගයන මිහිරි රට කියලා වර්ණනා කරනවලු මේ මඩකලපුවට. වර්ණිපාර්ගල් කියන්නේ වර්ණනා කරයි. වර්ණනා කරති කල් වෙලා තියෙනවානේ. ඉදන් එල්ලෙකලාහ මේ නගරේ මායිම් ටික බැලුවොත් මායිම් ටික අතර පැත්තේ තියෙන මායිම් ටික බැලුවොත් තිරුවණමලේ එක පැත්තෙන් ත්‍රිකුණාමලය අනිත් පැත්තෙන් පොළොන්නරුව අනිත් පැත්තෙන් අම්පාර එනම් නහරංගල් විලංගන යන නගර දක්නට හැකිය. ඒ කියන්නේ මේ එක පැත්තෙන් ට්‍රින්කෝ යන්න පුළුවන් අනිත් පැත්තෙන් අම්පාරට යන්න පුළුවන් අනිත් පැත්තෙන් පොළොන්නරුව යන්න පුළුවන්. ඒක තමයි මායිම් තුන් පැත්තක තියෙන ඔය ස්ථාන ටික මං කිව්වා. ඉද කොළඹිල ඉරඳ මේ නගරයට කොළඹ ඉඳලා යනවා නම් 301 කිලෝමීටර් කිලෝමීටර් 301ක් යන්න ඕන. තොලෙවිල අමින්දුල්ලද එන්නේ කොළඹ සිට කිලෝමීටර් 301ක් කිලෝමීටර් 301ක් දුරින් තොලෙවිල් දුරින් අමින්දුල්ලද පිහිටා ඇත. අමින්දුල්ලද පිහිටා ඇත. ස්වාමි විපුලානන්ද පිරඳ එතකොට ස්වාමි විපුලානන්දර් කියලා අපි කලින් ඉගෙන ගත්තා. එතකොට මේ ස්වාමි විපුලානන්දර් කියන ස්වාමීන් වහන්සේ විද්වතා පිරඳ කාරේදී උපත ලැබූ කාරේදී වූ කියන ස්ථානය ගමද එන මුර්මට්ට කළපිල් තමයි ඉඳලද. ඒ ගමත් පිහිටා තිබෙන්නේ මඩකලපුවම තුලම තමයි. එතකොට ස්වාමි විපුලානන්දර් උපත ලැබූ කාරේදී වූ කියන ගම තියෙන්නේ මේ මඩකලපුව ප්‍රදේශයේ. මඩකලපිල් අමින්දුල්ල මඩකලපුවේ පිහිටි තිබෙන පාසි කුඩා කඩත්කරේ. පාසි කුඩා මුහුදු වැරළ මිකවුම් අලහානද ඉතා ලස්සනයි. පාසි කුඩා මුහුදු වැරළ කල්ලඩි පාලම. කල්ලඩි පාලම උඩින් වාල දෙක්කනේ ද කල්ලඩි පාලම. මේ මොන පාලමද? මේ දෙවෙනි පින්තූරේ තියෙන කල්ලඩි පාලම. එතකොට මේ කල්ලඩි පාලම තව මොනවද? ඒ තියෙන සුපිරි ස්ථාන ට්‍රිප් ගියොත් බලන්න පුළුවන් ඒකයි. එතකොට පාසිකුඩා මුදුවැරල කල්ලඩි පාලම කෝටෙයි. කෝටෙයි කියන්නේ කොටුව. ඔතන කොටුවක් තිබුණා 1913 මොන දාලා තිබුණේ. වෙලිච්ච වේඩේ ලයිට් හවුස් ප්‍රදීපාගාරය එන්පන ප්‍රසිද්ධි පෙට්‍ර යන ඉතා විශේෂිත සංචාරක ස්ථාන සුටුලා තලඟලා සංචාරක ස්ථාන නිකේතනයේ ටුවරිස් පොට්ස් ටුවරිස්ට් ඒරියා කියලා කියන්නේ ඒ කියන්නේ විදේශිකයන් දේශීය විදේශීය සංචාරකව විශාල වශයෙන් නරඹන ස්ථාන මඩකලපුව මේ මොහොදු වැරලා එකෙන් නානවා. අපි ගිහිලා තියෙනවා. අපි විශ්වවිද්‍යාලය ඉගෙන ගන්නකොට අපි ගියා. උදේ ඉඳලා හවස වෙනකන් නෑවා. මාර බුදු නෑමක් නෙවෙයි. හරි. ඊට පස්සේ කෑවා බුදු කෑමක් කෑවා. හරි. එතකොට කල්ලඩි පාලම මේ මාළු අල්ලන හැමතැනම ඒවත් බලන්න පුළුවන්. මේ තියෙන්නේ 1913 වර්ෂයේ
නිර්මාණය කරපු මේ ප්‍රදීපාගාරය, ෆ්‍රෙඩරික් කොටුව, කොටුව කොටුව කොළඹ කොටුව නෙමෙයි, ඒ ඉංග්‍රීසි පාලනේ නිර්මාණය කරපු කොටුව. දැන් මේවට උත්තර ලියලා මට එවන්න ඕනේ. නම් පැහැදිලි කරන ප්‍රශ්න ටික වාසිපෝ, විඩේ යලතුව කියවමු, උත්තර ලියමු. මට්ටකලපු එන්ද මහණතිල අමින්දුලද? මඩකලපුව පිහිටා තිබෙන්නේ මොන පළාතේද? දෙවැනි ප්‍රශ්නය, කිලක්කු මහණතිල උල මිහිපෙරිය නහර මෙද? නැගෙනහිර පළාතේ තිබෙන ඉතා විශාල නගරය කුමක්ද? තුන්වැනි ප්‍රශ්නය, එංග පෙරම්බාන්මය වාළ මක්කල් යාව මෙහි බහුතරය ලෙස ජීවත් වෙන ජන කොට්ටාසය කවුරුන්ද? හතර, මඩකලපේ එව්වාරු අලෙපර්? මඩකලපුවට කියන මඩකලපුව නගරේ කොහොමද වර්ණනා කරන්නේ? මොන නාමයෙන්ද පිදුම් ලබන්නේ? පහ, ඉද නෙල්ලයි කල් ලෙවේ මේ මේකේ මායින් ටික, මේ මඩකලපේ මායින් ටික ලියන්න ඕනේ. හය, කොළඹිලෙන්ද එතෙන කිලෝමීටර් දුරතල් මඩකලප අමයිඳුලද? කොළඹ සිට කිලෝමීටර් කොච්චර දුරකින්ද මේ මඩකලපුව නගරේ පිහිටා තිබෙන්නේ? හත, විපුලානන්දර් එංග පෙරන්දාර්? විපුලානන්දර් කියන විද්වතා උපත ලැබුවේ කොහෙද? අට, මඩකල පිළොල මිහ අලහිය කඩක්කරේ ඔන්ටයි කුරිපිටක මඩකලපය පිහිටි ඉතා ලස්සනම මුහුදු වැරලක් නම් කරන්න කරන්න පුළුවන්ද? සෙය මුඩියමා සරියා සිලුනි මුඩියමා මුඩියමා කිව්වොත් පුළුවන්ද කියලා අහනකොට මුඩියම් කියන්න ඕනේ. බැරි නම් මුඩියාදු. සිලුනි මුඩියමා මුඩියම් සර්. විඩියලික මුඩියම්. වෙරි ගුඩ්. නල්ලද. චිතුලි, இந்த கேள்விகளுக்கெல்லாம் விடையளிக்க முடியுமா? ප්‍රශ්නවල පිළිතුරු ලියන්න පුළුවන්ද? මුඩියම් සර්. එදිත, இந்த கேள்விகளுக்கெல்லாம் விடையளிக்க முடியுமா? එදිත சொல்லுங்க. කියන්න. முடியும் නේද? right. සේට්පාඩු අට. right. සේට්පාඩු අට තර කලින් ඡේදයේ තමයි මේ මෙතනත් මේගොල්ලෝ සඳහන් කරලා තියෙන්නේ. මේ හිස්තැන්ට එන වචන ටික ඕගොල්ලෝ දාලා පුරවන්න. හිස්තැන්ට එන වචන ටික ඕගොල්ලන්ට අර කලින් ඡේදයේ තුල බලාගන්න පුළුවන්. හරිද? අමාරු නෑ. ඒක ට්‍රයි කරලා කරන්න. බලලා ලියන්න තියෙන්නේ. එතකොට මේ නවවෙනි ක්‍රියාකාරකම අපි ලබන සතිය කරමු. හේතුව දැන් අපි විද්වතුන් කිහිප දෙනෙක් ගැන බැලුවා. දැන් ඔයාලටත් මං කිව්වා සිංහල විද්වතෙක් ගැන ලියන්න කියලා. ලබන සති දැන් පුද්ගලයෝ ගැන ලියලා හරියන්නේ නැහැනේ. මානව සම්පත් විතරක් හරියන්නේ නැහැනේ නේද? අපි යම් ස්ථානයක් ගැනත් ලියන්න ඕනේ. පුද්ගලයෙක් ගැන ලියන්න ඕනේ. ඒ වගේම ස්ථානය ගැනත් අපි ලියන්න ඕනේ. පැහැදිලිද මං කියන දේ? එතකොට ලබන සති අපි ලියමු ලංකාවේ සීතලම ප්‍රදේශය නුවරඑළිය. අපි නුවරඑළිය යම් ලබන සතිය. අද මඩකලපුව කියන්නේ අපි ලබන සතියේ දැන් පායන කාලේනේ. නුවරඑළියට සවාරියක් ගිහිල්ලා එමු. ඒක වෙනම කතාවක්. අපිට ලබන සතියේදී එන්නේ නුවරඑළිය පිළිබඳව මේ කරුණු කාරණා, මේ කරුණු ටික භාවිතා කරමින් ලස්සන අර්ථවත් ඡේදයක් නිර්මාණය කරමු. අර කලින් අපි අර විද්වතුන් ගැන අපි ඡේද ලිව්වනේ, ඒ රටාවටම මේක අපි ලියමු. හරි, දැන් ඔයාලා පොඩ්ඩක් ලියලා පුරුදු වෙන්න. වැරදුනක් කමන්නේ, මට ලියලා එවන්න. ඒකෙන් වැරදි තිබුණොත් මං වැරදි කරලා ඕගොල්ලෝට එවන්න. මොකද ඉගෙන ගන්න ළමයි එහෙමයි. අපි කියන දේ අපි ගණනනේ දේවල් ඒවා විතරක් මේ බලාගෙන අහගෙන ඉන්න එපා. ඔයාලත් උත්සාහ කරන්න. අපි උදව් කරන්නම්. වැරදි තිබුණොත් නිවැරදි කරන්න. පැහැදිලිද? එහෙනම් නුවරඑළියා කියලා මාතෘකාව දාලා ඒ නුවරඑළිය නගරය පිළිබඳව විස්තර ටිකක් තියෙනවා. ඔතලා ලියන්න. හරි, ලබන සති මං හරියට වවුල් ලියලා පෙන්නන්න. එතකොට අනිත් ටික නම් පොඩි පොඩි දේවල් තියෙන්නේ. ඒවත් කරලා අපිට ලබන සතියේ ඊළඟ පාඩමට තියන්න පුළුවන්. හරි, මේක ඉතා වැදගත් කොටසක්. එක්සෑම් වලට එන නිසා තමයි මම ඒවා ඉස්කිප් කරගෙන අත්හැරලා යන්න බෑ. ඒවා අපි පැහැදිලිම කරන්න ඕනේ. නුවරඑළිය ගැන ලබන සතිය ලියලා ඉවර වෙලා ඊළඟ පාඩමට අපි හත්වෙනි පාඩමට අපි ප්‍රවේශය ලබා ගමු. හරි, මේ දක්වා මම උගන්වපු දේවල් ඔයගොල්ලන්ට පැහැදිලිද? ඉදවරේක උංගලක කට්පිට විඩයෙන් අර පුරිංජිදා විලංගිච්ච සිලුනි
விளங்கி விளங்கியதா புரிந்ததா கியானே தேருனா அது எல்லா விடயங்களும் புரிந்ததா சிலுனி? ரைட், வெரி குட் சிலு. சித்துலி எல்லா விடயங்களும் புரிந்ததா? ரைட். எதித்த எல்லா விடயங்களும் புரிந்ததா சொல்லுங்க. அரே என்ன புத்தே அப்படி பண்ண சத்தியே ஹம்பேமோ அடுத்த கிழமை சந்திப்போம். சந்திக்கும் வரை உங்கள் அனைவருக்கும் இனியா இராப்பொழுது அமைய வேண்டும் என பிரார்த்தித்து விடைபெறுகின்றேன். நன்றி, வணக்கம். வணக்கம், நன்றி சார். வணக்கம், வணக்கம், நன்றி, வணக்கம்.